பாட்டி கத்துக்கிட்டு உத்தம தேசனா. தாத்மீ பிரார்த்தனையா தீனா தடங்க விஷ்காம்பன சமுச்சேத என வச்சனோல தீரும பகாதல நினைக்கிறமேக்கா. දැන් මේ වෙලාවේදී ඇහුවොත් අපි දැන් මේ වනහන චිත්ත ප්‍රසාදයෙන් වනහන යොමු වෙලා ඉන්න වෙලාවක අපි අහනවා හිත තුල කාමච්ඡන්දය එහෙම තියෙනවද මතකෙරත් ආවේ නැහැ පංචකාම වස්තු විලොන්ද චන්දරාගයේ බැඳීමක් මේ වෙලාවේ නැහැ මේ ඉන්න ඉස්සරහ තියෙන්න පුළුවන් මගේ එනකොට තියෙන්නත් පුළුවන් නැව් දැන් මේ ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් වනහන වෙලාවේදී එහෙම රාග හැඟීම් වල හිත යන්නේත් නැහැ අන්න මේ මහත් තදංග තත් අංග මේ තත් කියලා කිව්වේ යම් යම් මොහොතක් තියෙනවා මේ බණහන මොහොත. අන්නේ මොහොතේදී ඒ වෙලාවේදී අංග වශයෙන් තදංග ප්‍රහාණය වෙනවා කියෝ එකයි. මොනවාද? පංච නීවරණ මේ මොහොතකදී නැගින්නේ තත්තරපත් වෙනවා. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විදිකිච්ඡා කියන මේ නීවරණ පහ ධර්ම ප්‍රසාදීන් බණහන වෙලාවේදී චිත්ත ප්‍රසාදීන් බණහන වෙලාවේදී ඔය පහ නැහැ. බණහල ගියාට පස්සේ ආයෙ මතුවෙන්න පුළුවන්. අන්නේ කිරිනවා බණහන වෙලාවේදී ඇති වෙන ප්‍රහාණී තදංග ප්‍රහාණී ඇති වෙන්නේ. ඒතර අන්නේ තදංග ප්‍රහාණී බොහෝම වැදගත් වෙනවා මේ මොහොතේදී ඇහිණ බණ අවබෝධ කරගන්න. අවබෝධ කර ප්‍රඥා මාත්‍රිය හරි පහළුණා නම් මේ ප්‍රඥා මාත්‍රියෙන් විදහැරියන යම් පංච නීවරණයක් යම් මට්ටමක්. ආයි මෙහෙන් අහ කියලා කොහේ ගියත් මේ මට්ටමේ ඉන්නේ නැහැ. අන්න බණහන වෙලාවේදී ප්‍රඥා පහළ කර ගැනීමේ තියෙන වටිනාකම. ප්‍රඥා පහළ වුණොත් යම් මට්ටමක් ඒ මට්ටමේදී මොකද වෙන්නේ යම් තරමක් පංච නීවරණ ප්‍රහාණය වුණා නම් ප්‍රඥා මුල් කරගෙන ආයතරයක් මොන જાතියේ කාමච්ඡන්දය කරේ ගහලා තිබ්බත් කාමච්ඡන්දේ නැගින්න තු වෙනවා සියල්ල නෙමෙයි ඒක මට්ටමක් සෝතාපන්න ඵලයට පත් වුණ කෙනාට සතරපා ගත මට්ටමට යන්නේ නැති වෙන්නේ ওই ටික පහ වෙනවා ওই නීවරණ පහ බලවත් හරියක් වෙනවානේ කාමයන්ගේ බලවත් හරියක් කාමච්ඡන්දේ සියලු කාමිය නෙමෙයි කාමච්ඡන්දේ කියන්නේ කාමයන් නිසා බුද්ධිලගේ මනස අන්ධ කරනවා ඒක බලවැනි කරනවා අග්‍ර කරනවා අන්නේ ගති ලක්ෂණේ ඇති වෙනවා ව්‍යාපාදී නැගුණාට පස්සේ අන්න ව්‍යාපාද කියන අවස්ථාව ඇතිනම් අපි තරහව කියන වචනේ ගැටෙන දූෂේ ස්වභාවය එතෙන්ටපත් වුණොත් එහෙම ගුණධර්ම ප්‍රහීන වෙලා යනවා ගහනවා කපනවා කොටනවා මරනවා කියලා අවුත්ෙන්ට යනවා ওই අදහස આવොත් එහෙම අන්නේ ඒක නීවරණයක් වෙනවා ඒ මට්ටම තරහයින එක ස්වභාවය ඒක නැති වෙන්නම් කාමරාග මේ ව්‍යාපාද දෙක නැති වෙන්න ඕනේ අනාගාමී ඵලයෙන් එතකම ඔහො ටික ටික තියෙනවා හැබැයි නීවරණ කිනේ සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නැති වෙනවා ඒකෙන් කියන්නේ මොකද්ද කාමි නිසා දූෂ්‍ය වෙලා සතර අපාගත වෙන්න හේතු වෙන දූෂණයක් හරි ව්‍යාපාදී මුල් කරගෙන සතර අපාගත වෙන තරම් දූෂණ වෙන දෙයක් හරි තිබුණා ඒ ටික නැති වෙලා යනකොට කියනවා කාමච්ඡන්දයයි ව්‍යාපාදියගේ නීවරණ දෙක නැහැ තීන මිද්‍ය මුල් කරගෙන හරියක් ඇති වෙලාවක් ආවත් ඔන්න ඔය කියාගත මට නිදි මතයි බුදියා ගන්න වැඩි ටික අන්නේ අදහසක් තිබුණා නම් එහෙම වැටිච්චාවේ කොහොම හරි අවධානයෙන් ඉදිරියට මේ ඊට වඩා හරිය බුදිනට වඩා කොච්චර වැදගත්ද යති මේ ධර්මී අන්නේම ධර්මයේ කිරී චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා බුදියෙන්ද හිතෙන්නේ නැහැ ඇහැරලා ඉන්න හිතෙනවා නිදි මර මර හිටියත් කොච්චර හරි ඔළුව ඔසලා හයි ඉන්නවා අන්නේම ගතියක් එනවා තීන විද්‍යාව කෙනාට එහෙම නැහැ නීවරණයක් ආපු කෙනාට එයා හිතෙන්නේ මොකද කරන්නේ හිමී සිරු මගැල්ල ගිලා කොහෙට ඇල්ල හොඳ වකුඩුලා බුදියා ගන්න මොනවද කිව්වේ මොන්දනේ වල හොඳ නිඳ ගියා වටිනා කාලේ මොකද කරගත්තේ මොනවා කරන්නද බා නිදි මතින් ඕවා හය හිටියක් අන නීවරණය තීනවිද නීවරණේ හැටි ඉතින් උද්දච්ච කුක්කුච්ච නීවරණ මොන එකද මන් දන්නේ ඉවරයක් නෑ කියවනවා කියන වල බුදියා ගන්නවත් නෑ අර ගිහ පැතලා බුදියා ඉදලා බුදියන කරදර ඉන්නා එහෙම කෑ ගහනවා අන උද්දච්ච කුක්කුච්ච ඇති වෙන හැටි උදහස් බව ඇති වෙනවා ඉතින් විදිකිච්ඡා එනවා මේ විදිකිච්ඡා කියන්නේ විවිධාකාරයෙන් අර්ථ පෙන්නලා තියෙනවනේ මොනවා හරි මේ ආර්ය මාර්ගයේ වුණවන්න ආර්ය මාර්ගයේ පත්වීමේදී තියෙන කටයුතු වලට වැඩිය ලොකුයි ලෝකේ කටයුතු. ඒවට හිත යනවා. ඒවා කරන්න යනවා. ඒ මුලාවේ හැටි. අන්නේ ගති ලක්ෂණේ නැහැ. එහෙනම් එතන වඩා මොකද ඉන්නේ? ධර්මයක් ලැබුණොත් වටිනාම දේ ලෝකෙන් හම්බුණා හා සමාන ඊට පස්සේ. එතන හිත හිටිනවා. ඒතර චිත්ත ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ ලෝකේ මොනවෙවුවත්. බුදුවණ කහඳ ලැබෙනවා දැක්කොත් අනික කොකෝම දාලා දෙවිලා ඒක පළවෙනි වෙනවා. අන්නේ විදිකිච්ඡාය වුණාම ලක්ෂණේ. ඔන්නේ ගති ලක්ෂණ පහක් ඔය විදිහට එනවා. එතකොට මොකද ඉන්නේ අන්නේ ගති ලක්ෂණ එනකොට කියනවා තදංග ප්‍රහාණිය බණහනලා ওই කාන්තියේ තියෙනවා ආරි ධර්මෙත් නැඹුරු වෙච්ච අයට එහෙම නැත්නම් අර පුතජන වට්ටමේ කියලාගේ තියෙන ස්වභාවයක් වෙනවා එතකොට විස්කම්බන ප්‍රහාණිය කියලා කියන්නේ දැන් ওই මාර්ගය අනුගමනය කරපුවාම ඊළඟට ඇති වෙනවා ආරි ධර්මයට අනුව නිතර නිතර සීගෙන ඇතිවෙනවා චිත්ත ප්‍රසාදය ඔන්නේ චිත්ත ප්‍රසාදය මුල් කරගෙන ඇලීමෙන් ගැටීමෙන් තොර සාන්ත තත්ත්වයටපත් වෙලා සමාධිය ලැබෙනවා
මෙන්න මේ සමාධියටපත් වුණාට පස්සේ ඒ සමාධියේ ප්‍රඥාව මුල් කරගෙන ධර්මයේ තේරුම් අරගෙන ඇලින ගැටනිය දුරු වීමෙන් ලැබිච්ච සමාධියක් නිසා බණ අහන වෙලාවයි නැති වෙලාවයි කොයි වෙලේ බැලුවත් අර සමාධිය තියෙනවා. ඕකට කියනවා විස්කම්බනේ වුණා. හැබැයි තා ප්‍රඥාවෙන් සමුච්ඡේද කළේ නැහැ. සාවුලි විදහැරියේ නැහැ. ඔතකන් තියෙනවා විස්කම්බල ප්‍රහාණය කියලා. කවදා හරි ඒක අනුසයත් එක්කලා විදිරයන වෙලාවක් කියන ප්‍රඥා බලවත් වෙලා. ඒලාට නැවත කවදාවත් චිත්තසංතානි සංසාරී අනන්ත අවසානයේ අවසාන කොටස වශයෙන්ම ඒ කෙලෙස විදිලා ගියා නැවත ඉන්නේ. අන්න ඒක කියනවා සමුච්ඡේද ප්‍රහාණ. ඉතින් සෝවාන් පුද්ගලයාට සතරපාගත වෙන සියලු කෙලෙස් සමුච්ඡේදයි. සකෘදාගාමී පුද්ගලයාට බලවත් කාමීය සමුච්ඡේදයි. ඇලෙන ගැටිනියෝ. අනාගාමී පුද්ගලයාට කාමරාග ව්‍යාපාද සමුච්ඡේදයි. අරිහතුන් වහන්සේට රූප රාග අරූප රාග මාන උද්දත් අවිද්‍යාව කියන සියලු කෙලෙස් සමුච්ඡේදයි. මේක දකින්න ඕනේ විදිහට. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.